අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කීසෙන් හොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණා. අදියර දෙකක් යටතේ මාස 32ක් තුළ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ අභියාචනාධිකරණයේ ස්ථාපිත කොටස හා දෙවන අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි කොටස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. 2025 ඔක්තෝබර් මාස 17 වෙනි දින සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබෙනවා. අවුරුදු 30කට පස්සේ නැවතත් අපේ රජයන් දෙක එකතු වෙලා මෙම සුවිශේෂී ගොඩනැගිල්ලට නව ජීවියක් ලබා දීමට කටයුතු කරනවා. අභ්‍යන්තර සහ බාහිර යන අංශ දෙකම වැඩි දියුණු කිරීම, නවතම ගෘහ භාණ්ඩ සහ තාක්ෂණික පද්ධතිය සැකසීම මගින් ව්‍යාපෘති අවසන් කිරීම අපේ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට පරම්පරා ගණනාවක් දරන උත්සාහයේ සාක්ෂියක් බව මට විශ්වාසයි. අපගේ ගැඹුරු සහයෝගිතාව සහ ශක්තිමත් හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇතැයි මම තරයේම විශ්වාස කරනවා. දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් අපිට යම්කිසි ගැටලුවක් ඇති වූ සෑම අවස්ථාවකම ජාත්‍යන්තර කටයුතුවලදී චීනය සෑම අවස්ථාවකදීම අපිත් එක්ක හිටිය බව අපි දන්නවා. ඒ හා සමානවම දේශීය වශයෙන් ඔබ ඔබේ උපරිම සහයෝගය ලබා දී ඇති අතර එය අපගේ ජනතාවට හුඟක් වටිනවා.